Namaskar Veva Buduruvanata Samada Buduhime Saranayami Namaskar Veva Dhamruvanata Samada Sadham Saranayami Namaskar Veva Sangruvanata Samada Maha Sangha Saranayami Namaskar Veva Tunuruvanata Samada Tisarana Saranayami Sadhu, Sadhu, Magi Gurudi Uttama Kalyana Mitra Pingvatluku Swami Nahansita Namaskar Viva Sadhu Shraddhavante Pingutuni Adhe Me Pingutunte බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්මය අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේලා කල්ප 100කිනුත් දුර්ලභයි. එහෙනම් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මයත් දුර්ලභයි. මේ ලෝකේ මිනිසුන්ට හොයාගෙන හොයාගෙන ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. කරුණු හතරක් හැර මොකද කරුණු හතර? කරුණු හතර තමයි චතුරාරි සත්‍ය. චතුරාරි සත්‍ය කියන එක හොයාගන්න බෑ. අනිත් ඕනම එකක් හොයාගන්න පුළුවන්. දැන් මම ළඟදී මට දැනගන්න ලැබුණා පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් කරන්න. ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කරන්න සත්කම්. ආය දැනගන්න ලැබුණා පොඩි යంత్ర සූත්‍ර හදලා මේ ආකහෙන් යන්න ඒ කුඩ නැගලා ආකාශය යනවා දැන් ප්ලේන් එක වගේ නෙවෙයි නිකන් කකුලේ යంత్రය තියාගෙන ඒක ෆේන් එක වගේ කැරකිනවා ඊට පස්සේ ඒකෙන් යනවා ආකහය ඊළඟට දුරකතන ආපු එක දුර තියෙන හඬක් ඒ මොහොතේම කතා මේ අහන්න පුළුවන් ඊළඟ වීඩියෝ කෝල් මූණ බලාගෙන කතා කරා මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපි කිව්වා අනාගතයේ තාක්ෂණයේ දියුණු වෙලා මූණ බලාගෙන කතා කරන්න පුළුවන් జాතියකුත් එයි කියලා එහෙම జాතියක් එයි කියලා කිව්වා දැන් ඒ జాතිය ගණන් ගන්නවත් නෑ ඒක ඉවරයි ඊට පස්සේ ඔය වගේ හැම දෙයක්ම ඊළඟ මිනිස්සු එක එක දේවල් මේ ලෝකේ සොයා ගැනීම කරනවා හතරක් හොයා ගන්න බැරි වෙනවා ඒ තමයි චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න බැරි වුණොත් මේ සත්වයාට සසරෙන් නිදහස් වෙන්න බෑ ඊළඟට තමයි මේ නිවන් මාර්ගේ ගමන් කරගෙන යද්දී හරියට පරිස්සම් වෙන්න ඕන සිත කය වචනය සංවර කරගන්න ඕන මොකද නිවන් දකින්න වෙහෙස වුණත් තමන්ගේ අතින් වෙන වැරදි පන්නා පන්නා තමාට විපාක දෙනවා. අම්බපාලි කියන්නේ සසරේ මහාන වෙලා හිටපු භික්ෂුණියන්නේ. ඈ නිවන් දකින්න හරියට වෙහෙස වුණා. වෙහෙස වෙලා යාට අරති එනවා. ඒ කියන්නේ දැන් මේ බණ භාවනා කරගන්න බැරි අවස්ථා එනවා. එතකොට යා කරන දේ තමයි ඒ කාලේ මේ අපි බුද්ධ ශාසනයට කලින් මේ මලුපෙත් මං ලස්සනට අම දිනේක මලුපෙත් මන් ලස්සනට ඇමදලා මොකද වෙන්නේ ඉතින් ඒක යා හරියට නීට් එකට තියෙන්න ඕන කවුරු හරි ඔක දැන් රේකා දැන් අපි කියමු හැඩ දාලා මිදුල ඇතු ගෑවා කියලා ඕක පාගගෙන අර රේකා ටික මැකිලා යනකොට ඈට දුක හිතෙනවා අර මෙහෙනියට ඉතින් ඔහොම සමහර අය ඉන්නවා ඒක තිබ්බොත් තියෙන්න ඕන ඒ විදිහට
එතකොට ඒ මේ මිදුල අතු ගෑවත් ඒකට උඩින් කාපට් එකක්වත් දාන්න වෙනවා යන්න එන්න නැත්නම් යන්න එන්න බෑ. ඊට පස්සේ ඔහුම යනකොට එක භික්ෂුණියක අසින් වන්දනාවට යනකොට කිවිසුමක් ගිහිල්ලා ඒ මේ මේ සෙම ටිකක් විසුණා මලුවට. ඊට පස්සේ ඈට තරහ ගියා අර හරි ලස්සනට තියාගෙන ඉන්න කැමති භික්ෂුණියට. ඊට පස්සේ කිව්වා මේ කවුද මේ වැඩේ කරපු වෙසඟන? ඈ රහත් භික්ෂුණියක්. අර කිවිසුම ගියේ කරපු පාපේ ආවා උපනෝපන් ජීවිතේ වෙසඟනක් නගර සෝභනියක් වෙලා ගණිකාවක් වෙලා ඉපදින්නේ. ඒ කියන්නේ ඈ ලස්සනට උපදිනවා අර සීල් රැකපු පිනෙන්, පින් කරපු පිනෙන් අන්දට දන මේ ආඩ්‍ය වෙලා ඉපදෙනවා. නමුත් බාහිර ලෝකෙන් සම්මතයක් එනවා මෑ ලස්සනයි, ඒ නිසා මෑ සියලු දිනාට පරිභෝග කරන්න පුළුවන් ඉදිරි තියන්න ඕන කියලා. කර්මයේ විසින් වෙන දේවල්. මට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ සුත්ත නිපාතේ සූත්‍ර දේශනාවක් හම්බ වුණා. ওই විදිහකට ජීවිතේ මේ වැරදීමක් වෙච්ච එකෙන් කරගත් විපාකයක්. හැබැයි මොන වැරදීම වුණත් මොන විපාකේ තමන් කරා ආවත් තමන් සසරෙන් නිදහස් වෙන්න බලවත් කැමැත්තක් තමන් තුළ තියෙනවා නම් ඒක වෙනමම පෑදී පෑදී තියෙනවා. අනිත් ඒවා විපාක දිදී නිවන් දකින්න තියෙන කැමැත්ත ඉතුරු වෙලා තියෙනවා. බොරළු අස්සේ තියෙන මැණිකක් වගේ. මැණික තියෙන බොරළු ගොඩේනේ. ඒතර ගරන්න ගියාට පස්සේ මැණික් ගරන්න ගියාට පස්සේ හේදිලා 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 යටම ඉතුරුනේ මොකද්ද? මැණික. නිවන් දකින්න තියෙන කැමැත්ත, නිවන් දකින්න අදහසින් කරන පින ඒ වගේ බේරිලා 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 තියෙනවා. කස්සප බුද්ධ ශාසනය ආවා. අපගේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලෝකේ පහළ වුණ බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ පින්වතුනි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. තුන මිනිස්සු පරමායස කොච්චර ගත කරනවද? අවුරුදු 20000ක්. අවුරුදු ඒ කාලේ අපි හිටියේ නැද්ද? අපිත් හිටියා. අවුරුදු 20000ක් හිටියා. හැමදාම අර හොස්ස ළඟින් මැස්ස යනකොට කේන්ති යනවා නම් අවුරුදු 20000ක් කේන්ති අරන් හිටියා. ඊළඟට අල්ලපු වැටේ ඇයත් එක රණ්ඩු වී ඉන්නවා නම් අවුරුදු 20000ක් රණ්ඩු වී හිටියා. ඊළඟට තෝනොදකින් කියලා බැන බැන ඉන්නවා නම් අවුරුදු 20000ක් ඒවා කර කර හිටියා. කාලා බීලා බේබදු වෙලා ජීවිතේම ගත කළා නම් බේබද්දෙක් විදිහට අවුරුදු 20000ක් හිටියා. බීඩිය සුරටුව කටේ ගහගෙන දුන් යව යවා හිටියා නම් අවුරුදු 20000ක් ඒවා කළා. අවුරුදු 20000ක්. ස්පේන් නැති කෙනෙක් කියලා ඉපදුනා නම් අවුරුදු 20000ක්. කන් ඇහෙන්නේ නැති කෙනෙක් කියලා ඉපදුනා නම් අවුරුදු 20000ක්. මාට ළඟදී දැනගන්න ලැබුණා මේ කොයි හරි රටක ඉන්දියාවේද දන්නේ පොඩි දරුවෙක් ඉපදිලා. ඉපදිච්ච ගමන් ඔළුව කොස්ගිරියකටත් වැඩිය ලොකුයි. ඇඟ පුංචි. ජීවත් වෙනවා. ඔය දැන් අපිට පේන්නේ නැහැ. අපිට හිතන්නේ මේ අපිට මේ පේන ලෝකේ කියලානේ. සමහර දරුවෝ ඉපදෙනවා මේ ඇඟවල් දෙකයි කකුල් දෙකයි. මෙහින් ඇඟවල් දෙකක් යනවා සාමාන්‍ය කකුල් දෙක. එතකොට අර කකුල් දෙක විසින් පුජ්‍යලිය දෙන්නේ කොසවාගෙන යන්න ඕන. පුජ්‍යලිය දෙන්නට විවිධ අදහස් ඇති වෙන්නේ. සමාන අදහස් නෙවෙයි. අවුරුදු 20000ක් එවැනි වූ කර්ම විපාක වින්දා. කන් ඇහෙන්නේ නැතුව ඊළඟට ඇස් පේනව අඩුවෙන් කතා කරගන්න බැරුව අබ්බඝාත කර වෙලා ඉපදුනා නම් අවුරුදු කීයද? 20000. අපිට අවුරුදු 20000ක් ඒ කාලේ ආයුෂ තිබ්බගේ වුණා අම්මේ නියමයි කියලා හිතෙනවා. නමුත් කොච්චර ඒ ආසේ දුකක් තියෙනවදනේ. සමහර අය තමන්ගේ ජීවිතේ මුළු ජීවිතේම ශෝකයෙන් වැළපීමෙන් දුක් දුම්නසින් නැද්ද? ඉන්නවා. එහෙනම් ඒ වාගේ අය කර්ම විපාක විඳි අවුරුදු 20000ක් ආයුෂ තියෙන කාලේ නම් අවුරුදු 20000. කියන්නට ගියේ අවුරුදු 20000ක් ආයුෂ තියෙන කාලේ තථාගත අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේ දහම් දේශනකොට කෝටි ප්‍රකෝටි ගාණක් ඒ ධර්මය අවබෝධ කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ
පිරිනුවම් පාවා දාලා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනය පින්වතුනි ඉක්මනින්ම නැති වෙලා ගිය ශාසනය. දීර්ඝායුෂ්ක කාලයක් නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ඉතුරු වුණ සංඝයාගෙන් ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් සංඝ පිරිසක් ඉතුරු වුණා. ඒ සංඝ පිරිසේ හොඳට ධර්මයේ දන්න හොඳට විනය දන්න භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. එතකොට අර ඒ ඉන්න සංඝ පිරිසට ධර්මයෙන් විනයෙන් අනුග්‍රහ කරගෙන ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේලා දෙනම. ආවයෝ වෘදයි. ගොඩාක් වයසයි ඒ ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ අනිත් සංඝයා මේ ස්වාමීන් වහන්සේලාගෙන් තමයි ධර්ම විනය අහන්නේ. ගැටලුවක් වුණොත් විසඳ ගන්න මේ ස්වාමීන් වහන්සේලාගෙන්. මේ ස්වාමීන් වහන්සේලාත් නිවන් දකින්න බලවත්ව වීර වීරිය කරනවා, බණ භාවනා කරනවා, සක්මන් කරනවා, දහම් මනසකාරයේ දෙනවා, එහෙම ඉන්නවා. ඔන්න ඔය කාලේ ඔය භික්ෂූන් අතර හිටපු එක්තරා පාප භික්ෂුවන් අතින් මේ ශාසනයට කැළලක් වුණා. එතකොට අනිත් භික්ෂූන් එකට විරුද්ධව කතා කළා. මේ බුද්ධ ශාසනය කෙලෙසන් දෙපා කියලා. එහෙම කතා කරනකොට අර භික්ෂුව එකට එරිව නැගි හිටියා. මේ භික්ෂුව දැනගත්තා මේ ප්‍රශ්නේ දැන් ඇති වුණොත් එහෙම ගිහිල්ලා නවතින්නේ අර ස්වාමීන් වහන්සේලා දෙනම ළඟ. ඒ නිසා මෙයාලා ඉස්සර වෙන්න කලින් මං යනවා කියලා අර පාපී භික්ෂුව අර වයෝ වෘද්ධ ධර්මදර විනේදර ඝනාචාරින් වූ අර භික්ෂූන් දෙනම කරා පැමිණියා. පැමිණිලා ඒ භික්ෂූන් වහන්සේලා දෙනමට අප උපස්ථාන කරනවා. හරි ආදරෙන් දැන් එන්නවා. එහෙම ඉඳලා ආදරෙන් සෙනෙහසින් අප උපස්ථාන කරගෙන ඉඳලා කාලයක් දැන් ඔහොම විශ්වාසවන්ත වුණා. ඉතින් ඒ අතරේ අර භික්ෂුන් මේ ප්‍රශ්නේ කතා කරලා තීරණයක් කළා අර මේ නායක ස්වාමීන් වහන්සේලා දෙනමට අපි මේ කතාව කියමු කියලා. ඊට පස්සේ අර දැන් පාපි භික්ෂුව දැන් ගිහිල්ලානේ කලින්ම අර නායක හඳුර දෙනම ළඟට ගිහිල්ලා අප උපස්ථාන කළා කිව්වා අනේ ස්වාමීනි මට හරියට මේ සංඝයාගෙන් කිනිහිරිකම් වෙනවා. මට හරියට මේ සංඝයාගෙන් කෙනෙහිරිකම් වෙනවා. ඒ නිසා මට විරුද්ධව කතා කරන්නේ පුදුම චිත්ත මේ චිත්ත පීඩාවක් මට තිබුණේ. ඔබ වහන්සේලා දෙනමට උපස්ථාන කරන්න පටන් ගත්තට පස්සේ තමයි මහාන කමේ මට මේ ආසාවවත් ඇති වුණේ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේලා දෙනමත් මේ මට මගේ මට මේ සෙනෙහසින් කතා බහ කළේ නැත්නම් මගේ මහාන කම ජීවිතේ ඔක්කොම ඉවරයි. ඒ තරම් මං ඔබ වහන්සේලාට මේ අප උපස්ථාන කරලා මේ ජීවිතේ සංසගන්නේ කියලා ওই වාගේ බස් කිව්වා. ඊට පස්සේ ඒ නිසා ස්වාමීන් වහන්සේ නොයේ අය ආවිල්ලා මට එක එක කතන්දර කියන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේලා ඒවා ගණන් ගන්න එපා කියලා අර දෙන්නගේ හිත වෙනස් කළා. අර ආම්දරු ටික ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා දෙනම ඉදිරියේ අර මේ භික්ෂුව පාපී කියලා ඉදිරිපත් කළා. එතකොට අර භික්ෂුව බේරා ගන්න ඕන නිසායි ඒක නිසායි අර භික්ෂුන් කරුණු සහිතවම කියද්දී මේ භික්ෂුව පාපී කියලා අර දෙනම ඒ ප්‍රශ්නේ යට ඇව්වා. විසඳන්න නැතුව ප්‍රශ්නේ යට ඇව්වා. ওই ප්‍රශ්නේ විසඳුණා. ප්‍රශ්නේ විසඳුණා. ඔන්න දැන් වයසට ගිහිල්ලා මරණ කාලේ ආවා. ඒ මේ අවසාන වයු වෘද්ධ වෙලා මරණ මංචකේ ඉන්නකොට ජීවිතය ආපස්සට මෙනෙහි කරනකොට තමන්ගෙන් වෙච්ච වැරද්ද මෙවි මෙවි පේනවා. ඝනාචාරීන් වහන්සේ නමක් වෙලා ධර්ම විනය මැනවින් හදාරලා තමන්ගෙන් වෙච්ච වැරද්ද අවසාන කාලේ පසු තැවි තැවි තමන්ට ප්‍රකට වුණා නම් මේ මොනවත් දන්නේ නැතුව ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට මොනව වෙයිද? මේ පොඩ්ඩක් මොකක් හරි සාදු කියලා එපමණකෙම ඔක්කොම හරි කියලා හිතාගෙන ඉන්නවා. අච්චර නායක හාමුදුරුවන්ට ධර්ම විනය අනිත් ඇයිද කියලා දීලා ගෝල පිරිසක් හදාගෙන එහිම හිටපු හාමුදුරන්ට වෙච්ච වැරදි අනිතක දැන් අද කාලේදී හවල්නට ඒක සාමාන්‍ය දෙයක් වගේ වෙලානේ. ඒකට එහෙම දෙයකුත් ප්‍රකට වී තමන් ඉදිරියේ මැවි මැවි පේනවා නම් අනිත් අයට කවර කතාද? බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කළොත් පින්වතුනි ඒක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළා. මොකද ඒ ප්‍රකාශේ? පින්වත් මහණෙනි, අකුසල්හි නිරත වන, අකුසල්හි යෙදී වාසය කරන පුජ්‍යලයා මරණ කාලයට ලං වෙනකොට එයා අතින් කරපු සියලු පාපී දේවල් එයාට මෙවි මෙවි පේනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.
බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉන්න සියලු දෙනාගේම හිත් බලපු කෙනෙක්. මැරෙන චුතිය උපත දකින කෙනෙක්. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා මිනිසුන්ගේ අතින් පව් වෙනකොට ඒ මිනිසු මැරෙලා මැරෙනකොට අර කරපු පව් මතක් වෙනවා කියලා. දැනට හිතට තරහක් ආවට පස්සේ තරහ පාලනය කරගන්න බැරි නම් ආවේගය පාලනය කරගන්න බැරි නම් මැරෙනකොට මතක් වෙන ඒවා කොහොමද පාලනය කරගන්න? කොච්චර අනතුරක් තියෙනවද කියලා බලන්න. මේ ධර්මයේ පිළිගත්තා නැතත් මේකනේ සත්‍යය. ඊට පස්සේ ඒ හඳුනන මතක් වුණා. පසුතැවුණු සිතෙන් කලුරිය කරලා එක හාමුදුර නමක් හිමාලයේ ඉපදුනා හේමවත කියලා යක්ෂේ. එක හාමුදුර නමක් සාත කියන කන්දේ ඉපදුනා මොකද නම? සාතාගිර යක්කු දෙන්නෙක් කියලා ඉපදුනා. ලේසිනේ මේ හාමුදුරුවෝ හිත මේවා කරගත්තේ නැත්නම් සමහරට මරණ කාලේ ධර්මයේ මෙනෙහි කරලා මාර්ගඵල ලබන්න තිබ්බා. එහෙම නැත්නම් ඉහළ බ්‍රහ්ම ලෝකයකටවත් යන්න තිබ්බා. අවසාන කාලේ ආපේ හැටි අර තමන්ගෙන් වෙච්ච වැරද්ද. ඒ නිසා මේ බුද්ධ ශාසනයට තමන්ගෙන් වැරද්දක් වෙන්න දෙන්න එපා. මේ ශාසනයට බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් දූෂිත සිතක් පවත්න්න එපා. තමන්ගෙන් එහෙම වෙලා තියෙනවා නම් සමාව ගන්න. සමාව ගන්න ශක්තියක් නැත්නම් වැඳ වැටෙන්න ශක්තියක් නැත්නම් රුවන්වැලි සෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ දලදාහාඳුරු තූපාරාම වගේ භාග්‍යතුන් වහන්සේ සේරුවාවිල භාග්‍යතුන් වහන්සේගේ බලවත් වූ ධාතුන් වහන්සේ ලනසක පතුරුන ස්ථාන වලට ගිහිල්ලා තමන්ගේ වැරද්ද කියලා ජීවිතේ පූජා කරලා සමාව ගන්න. ඊට පස්සේ එතනින් පස්සේ තමන්ට නැවත නැවත තමන්ගේ මිච්ච වැරදි මතක් වුණොත් එහෙම හිතන්න මං අහවල් තැනදී මං වැරද්ද පිළිගෙන මං ඒක හිතෙන් අත්හැරියා. පුරුදු වෙන්න, දක්ෂ වෙන්න, අකුසල් මතක් වෙනකොට ඒ අකුසල් යට යවන්න හිතින්. කරපු පින් කුසල් මතක් වෙනකොට ඒව ඉස්මතු කරගන්න. ඕකෙදීන් තමයි අර පින් පොතක වැදගත්කම තියෙන්නේ. පින් පොත ඇත්තටම මැරෙන වෙලාව අපි ළඟට ඇවිල්ලා කියවන කෙනෙක් නැති වෙයි. නමුත් පින් පොත ලියනකොට ස්මරණය කරනවා තමන් කරපු පින්. ඒ නිසා පින් මතක් කරන්න. සමහර මිනිස්සු ඉන්නවා බණ ටිකක් අහලා ටිකක් හරි පොඩි සද්දාවක් එනකොට අඬ අඬා කියන මගේ මෙහෙම වැරදි වුණා මෙහෙම වැරදුණා. ඉතින් ඒ කේල් මල් උනේ දන්නේ නැති කාලෙනවා. ඒ නිසා ඒවට දෙන්න එපා. ධර්මයට ආපු හොඳකේ මේ ධර්මයට ආපු කෙනෙක් තමන්ගෙන් වෙච්ච වැරදි නිතර නිතර කියනවා නම් ඔබ කල්යාණ මිත්‍රයෙක් විදිහට කියන්න ඒ ඔබට වීරිය නොවන ධර්මයේ නැති කාලේ වෙච්ච දේවල් ඕවා සිහි කරන්න එපා. මම නම් ඔය අහන්න කැමති නෑ කියන්නේ. මම ඔය අහන්න කැමති නැත්තේ ඔය සිහි කිරීමෙන් ඔබට යහපතක් වෙන්නේ. ඔබ කියන්නේ ඔබ කරපු පින්, ඔබ කරපු කුසල් ඕවා කියලා මට අනුමෝදන් කරන්න කියන්නේ. නිකන් ඔක්කොම කටයි අරගෙන කියන මේ අතීතයේ දේවල් අහගෙන ඉන්න එපා. ඒකේ තේරුමක් නෑ. අපිත් පිරිනව යයත් පිරිනව. දැන් ඉන්නවා බුදුවරු නෑ ඔන්න. ගෞතම අපගේ භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ වජිරාසනයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ විසක් පුම් පොයදා. බුදුරජාණන් වහන්සේ සිරිපා කමල් තබ තබා ඇසළ පුම් පොය දවසක බාරාණසි ඉසිපතනේ මිගදායට වැඩම කළා. පස්වග භික්ෂූන් පිරිවරා දහම් දෙසන්න පටන් ගන්නකොට මේ ලෝකේ සලිත වෙලා ගියා. අකලට වනේ මල් පිපුණා. සුගන්ධවත් මේ සුවඳ මේ මුළු ලෝකෙම හමාගෙන ගියා. අසිරිමත් වූ පාරිසරික විපර්යාස සිද්ධ වුණා. 18 කෝටියක් දෙවිවරු බාරාණසි ඉසිපතනේ වටේ මේ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේගේ මේ අසිරිය වෙනකොට පින්වතුනි සාතාගිර කියන යක්ෂයා කවුද? සාතාගිර කියන යක්ෂයා මේ අසිරිය වෙනකොට දෙවිවරු යනකොට බාරාණසි ඉසිපතනෙට ගියා. බාරාණසි ඉසිපතනෙට ගිහිල්ලා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිස්තේ සේවිතබ්බා නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ කියලා පළවෙනි දහම් දෙසම පටන් ගන්නකොටම හිතට හිතුණා මේ නම් බුදු කෙනෙක්මයි කියලා.
ඇයි පරණ සිද්ධි ඔක්කොම මතක් වෙන්න ගත්තේ යක්ෂයාට. පැහැදිලිද? එතකොට මේ ධර්මයේ චතුරාර්ය සත්‍යය කියන්න කියන්න ඒ කා උතුම් වූ දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් සමන්විත රෝස පාට සිරිපා කමල් යුගලක් තියෙන නිල්වන් වූ නේත්‍ර කැල්මකින් යුතු රන්වන් ශරීරයකින් හෙවි 20,000ක් ආයස තිබ්බ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන දේශනා කරපු විදිය මතක් වුණා. ඒ මතක් වෙනකොට මම කල්පනා කළා දෙන්නේ එකට හිටියා අපි කෝ අනිත් එක්කෙනා කියලා. ඊට පස්සේ මතක් වෙන කොහෙද? එයා හිමාලයේ ඉන්නවා හේමවත කියන යක්ෂෙක් වෙලා. මෙයා හිටියානම් අද මෙයා මෙතන හිටියානම් කියලා හිතනවා. දැන් අර ඔහොම තියෙන හොඳ කියන්නේ හොඳ යාහළු බැඳීමක් තිබ්බම අර තමන්ට මොනවද ලැබෙනකොට එයත් එයාටත් දෙන්න ඕන. ඔහොම පොඩි අසනීපයක් එන්නේ නැද්ද? ඉතින් සාමාන්‍යයෙන් එහෙම එකක් තියෙනවා. මේ ලෝකේ ස්වභාවයක්. ඒක යයි බලන්න යනකොට යක්ෂ ලෝකෙත් ඒක තියෙනවා. මගේ යාළුවා හිටියා නා කියලා මතක් වුණා. මතක් වෙනකොට ඒක හිත හිත දැන් බුදුරජාණන් වහන්සේ දැන් මෙයා මේවා මතක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව නතර කළේ නෑනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. 18 කෝටියක් දෙවිවරු මගපල ලබද්දී දා බාරාණසී සිපතනේ සාතාගිරි යක්ෂයා ධර්මය අවබෝධ කළේ නැහැ. ඇයි අවබෝධ කළේ නැත්තේ? හිත හිතා හිටපු නිසා. හිත විසිරුවා ගත්ත නිසා. අර දහමේ හිත එකඟ කළේ නැති නිසා. අදත් උහු වෙනවා. අම්මලා බණහන් ඇවිල්ලා උදේ ඉඳලා මොනවා හරි මනස්ගත හිත හිතා ඉඳලා යනවා. මොකද්ද කිව්වේ සූත්‍රේ මතකත් නැහැ. ආපු බණ මතකත් නැහැ. නමුත් ඉඳගෙනත් හිටියා. බණත් ඇහුවා. ඔහේ හිටියා. මතක නැහැ. එතකොට මේ හිත විසිරුවා ගත්තට පස්සේ මතකවත් හිටින්නේ නැත්නම් ධර්ම අවබෝධයක් ගැන කවර කතාද? ධර්මය අවබෝධුන්නේ. ඊට පස්සේ මෙයා යනවා දැන්. සාතාගිරිය යක්ෂයා බුදුර ධර්මය අහලා වන්දනා කරලා ශෙනෙන් ගියා මේ හේමවත යක්ෂයා හොයාගෙන. යනකොට දැන් මේ පරිසරය අමුතු වෙනස්කම් වෙනානේ. දිව්‍ය බිර මේ වැයෙනවා, මහ පොළොව කම්පා වෙනවා, ආලෝකයක් විහිදිලා යනවා. මේ වගේ පුතුම ආශ්චර්ය දේවල් සිද්ධ වෙනකොට මේ මොකද්ද වෙන්නේ කියලා හිමාලයේ ඉඳලා හේමවත යක්ෂයාත් එනවා දැන් මොකද්ද මේ කියලා බලන්න. එතකොට එහින් ඒ යක්ෂයා එනවා. මෙයා හොයාගෙන මේ යක්ෂයා මෙහින් යනවා. ඔය දෙන්නම එක්තරා ගෙයක් උඩදී මුණ ගැහුණා. එතකොට එක ගෙදරක් තියෙනවා අහසේදී මුණ ගැහුණා. මුණ ගැහිලා දැන් මෙයාලට දිව්‍ය මායන් අමතකයි. දිව්‍ය මායන් අමතක වුණා. ආකාශයේ දිව්‍ය මායන් අමතක වුණා. ආකාශයේ ඉඳලම දැන් දෙන්න මුණ ගැහුණා. මුණ ගැහිලා කතා කළා මහා සිරියක් වුණා. එයා කියනවා පුම් පොහෝ දිනකි අද අජ්ජ පන්න රස උපෝසතෝ. අද උපෝසතේ වාසය කරන පුම් පෝය දවසක් පන්න රසී දවසක් දිව්‍ය වූ රාත්‍රියක් අද්භූත රාත්‍රියක් උදා වුණේ මේ. අපි යන් අලාමක ගුණ තියෙන මුනිවරයෙක් පහළ වෙලා ගෞතම කියලා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට යන් කියලා අර මේක දැක්ක සාතාගිරි යක්ෂයා හේමවත යක්ෂයාට කිව්වා. දැන් අපි ඉගෙන ගන්න මේ හේමවත සූත්‍රයේ සුත්ත නිපාතේ මොකද මේ සූත්‍ර දේශනාවේ නම? හේමවත. ඊට පස්සේ දැන් මේ දෙන්න මේක කතා වෙනකොට ආකාශයේ ඒ ගෙදර වැඩකාර කරන කෙල්ල ඒ ගෙදරක් තියෙනවා දැන් යට බිම ගෙදරක් තියෙනවා දැන් මේ ආකාශයේ මේක වෙන්නේ. ඒ කෙල්ලට මේක ඇහුණා. එකක් තමයි යක්ෂයන්ට යක්ෂ මායන් අමතක වීමත් ඊළඟ ඒක අනිතයට ඇහෙන්නේ නැතුව ඉරිදීකින් කතා කළේ නෑ. අනිත් එක තමයි මෙයාගේ පිම්බලේ මේ කාරියට ඇහුණා මේක. ඉතින් මෙයා අතු ගන්න නැතුව ආකාහේ රූපයක් නෑ හඬක් එනවා. දැන් අර ගෑනුලම මේක අහගෙන ඉන්නවා. කාලි. ඊට පස්සේ හේමවත යක්ෂයන් කියනවා දැන් අර සාදාගිර කිව්වනේ යන් බලන්න කියලා. එතකොට දැන් බලන්න යක්ෂයෝ කියන්නේ ඔය කිව්ව ගමන් යන්නේ මහා දැන් මේ මහා බලවත් යක්ෂයෝ. ඔය මේ මහා හිමාලයේ කන්දකට මේ සාතාගිර ගැහුවනම් අතින් කන්ද දෙබෑ වෙලා යනවා. ඒ තරම් පවර් එකක් තියෙනවා. මෙයා දිව්‍ය සේනාධිපති කෙනෙක්.
යක්ෂ සේනාධිපති කෙනෙක් සාතාගිර හිමවත කියන්නේ අච්චර බුද්ධ ශාසනික සිල් ගුණ දන් වඩලා තමන්ගෙන් වෙච්ච වැරද්දන් නිසා යක්ෂ යෝනිය ඉපදුනේ චාතු මහරජිකේට අයිතිව. මහා බලවත් යක්ෂයන් ගර්ජනා කළොත් පොළොව හෙල්ලෙනවා. මෙහෙම යකු නිකන් එන්නේ වරේ වරේ කියලා මේ දොළපිදේනේ දිලා දුම්මල ටිකක් ගැහුවට එන්නේ තමන්ගේ යාළුවා කියනවා යම් බුදුරජාන් වහන්සේ බලන්න කියලා. ඒක මෙයා අහන ප්‍රශ්න ටික බලන්නකෝ. හා හා යම් කියලා එකක් නැහැ. අපිට නම් කිව්වොත් එහෙම කොයි හරි අන්න අතන නම් මොනවද තියෙනවා කියලා හා යම් කියලා ඔහෙ කුදලාගෙන යනවා. ගිහිල්ලා තියෙන පැහැදීමක් නැති කරගෙන එනවා. දැන් මේකේ මේ යක්ෂය කියනවා අහනවා කච්චි මනෝ සුපනහිතෝ සුපනහිතෝ කියනවා මේ එයාගේ මහිත කොහමද? මනාව එකඟ වෙලාද තියෙන්නේ? හිත තැම්පත් කෙනෙක්ද කියලා ඇහුවා. මොණිවරුන්ගේ ගුණ දැන් මතකයිනේ. ඊට පස්සේ අහනවා මේ සියලුම දෙනාට මෛත්‍රිය පතුරන කෙනෙක්ද? ඊට පස්සේ අහනවා කච්චි ඉට්ටේ අනිට්ටේච කැමැති අකමැති අරමුණු ඔයා කරා එනකොට හිත දමනේ වෙලා හිත යා වශී කරගෙන දින්නේ සෙලවෙන්නේ නැතුව. ඇයි අපි අපේ හිත සෙලවෙනවද නැද්ද? සෙලවෙනවනේ. හොඳ දේවල් එනකොට උද්දාමයට බත් වෙලා හිනා වෙලා ප්‍රීති වෙලා හරි මේ බොහොම මේ කය සසරේ පිනක් විපාක දෙනවා කියලා හිතනවා. කරදර එනකොට පොඩ්ඩක් කල්පනා කරනවා අපලයක්ද මන්දා. දවසේ මේ අහවල් අය ටිකක් අමනාපයි මොන හරි ඇඹරුවාද දන්නේ. මුඛාකරේ ඉන්නේ නැද්ද? ඊට පස්සේ මේ එක්කෝ මේ අපිට ඉතින් කලබලෙට ගේ හැදුවා දොර දාලා තියෙන්නේ බටහිරට. ඒකද දන්නේ. සිරණේ ඊ රෑ නරක හීනයක් දැක්කා මං එකත් එකට හිතුවා මේ අපිට නම් හොදක් වෙන්නේ නැහැ කියලා. ඒකද දන්නේ කියලා සැලෙනවා හිත. ඒ කාරමුණක නැහැ. ඊට පස්සේ කවුරු හරි කිව්වා ආවල් තැන දේවාලයක් තියෙන පදයල කියලා හිමීට යනවා. එච්චර තැම්පත්ව සිල් ගන්නවත් යන්නේ. බොහෝම තැම්පත් යනවා. ගිල්ල පඳුරක් ගෙට ගහලා පොල් ගෙඩියක් ගහලා එහෙමත් යකෙක් ගෙදෙට අරන් එනවා. ඕන නෙවෙයිද දැන් තියෙන්නේ? සැලෙනවා. ඇයි බලන්න තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න එද්දී ප්‍රශ්නයක් නොවන තාකල් ඔය ඔක්කොටම බැන බැන ඉන්නවා. ඕවා මනෝ විකාර කියලා. තමන්ට ප්‍රශ්න එනකොට මොකක්වත් කවනේ අතපොත ගහලා පිදුරු ගහක් හරි අල්ලා ගන්නවා. ඕක තමයි ලෝකෙ ස්වභාවය. මේ යක්ෂය අහන්නේ එහෙම කෙනෙක් නෙවෙයිද මෙයා කියලා. එතකොට හේමවත කියන සාතාගිර කියනවා හිත හැම වෙලාම සමාහිත වෙලා ඊළඟට සියලු දෙනා කෙරෙහි මෛත්‍රිය තියෙනවා. හොඳ නරක අරමුණු වෙනකොට හිත දමනේ වෙලා තියෙන්නේ සැලෙන්නේ නැහැ. ඇත්තනේ කොහොමද බුදු කෙනෙක්ගේ ගුණ දැන් මේකෙන් සෑහීමකටපත් උනේ නැහැ. යක්ෂයා කියනවා මෙයා හොරගම් කරන කෙනෙක් නෙවෙයිද? ඇයි සමහරු මේ ලෝකේ පෙනී ඉන්නවා මහා ලොකුවට ඇතුලෙන් තමයි වැඩ කැල්ලික තියෙන්නේ. දැන් යක්ෂයෝ මේක දන්නවනේ. ඊට පස්සේ කිව්වා මෙයා හොරගම් කරන්නේ නැද්ද? ඊට පස්සේ කිව්වා හොරගම් කරන්නේ නැහැ. ඊට පස්සේ අහනවා සංවරයිද? තමන් ඉදිරියට කෙනෙක් ආවට පස්සේ එක එක මිනිස්සු එක එක ඒවා කියද්දී මෙයා සංවරව ඉන්නවද? දැන් සමහර අය සංවරව ඉන්නවා. තමන්ට විරුද්ධව මොනවහරි නැගී ඉඳිද්දී යාගේ සංවරකම නැති වෙලා යනවා. පරිසරයේ තියෙනකල් හොඳයි. අර වේදිකා වගේ. වේදිකා කියලා කාන්තාවක් ඉඳලා මේ රටේම ප්‍රචාරයක් ගියා හරි කරුණාවන්තයි. හරි හොඳයි. තරහ යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගෙදර වැඩ කර ගන්න කියලා කල්පනා කළා. හරි හොඳයි. හරි හොඳයි කියලා මේ යනවා අපේ මේ ස්වාමි දිනිය ගැන. හැබැයි ඉතින් ඒ ගෙදර සියලුම වැඩ අකුරට කරනවා කෙල්ල. මේ කෙල්ලට හිතුණා මේක ඇත්තටම මං කරන නිසාද මෙයා කලබලයක් නැතු ඉන්නේ? එහෙම නැත්නම් ඇත්තටම තියෙන ගුණයක්ද කියලා බලලා කෙල්ල පහවද නැගිටින්නේ නැහැ. ටිකක් පාරක් වුණා. එහෙනම් දැන් තේකෙන්නේ අරයට. එයා කියලා කිව්වා මොකද? ටිකක් සනීප මදි වගේ. හා. ඒක ටිකක් අහපු විදිහ එච්චර ටිකක් හරි නැහැ. දෙවෙනි දවසේ ටිකක් පාරක් ඊට වැඩිය පාරක් වුණා. ඒක මොකද උඹ? ඊට පස්සේ කිව්වා මේ සනීප නැහැ. මොකද්ද බං හැමදාම අසනීපේ? මොනවා ඒක පොඩ්ඩක් සැරට ගියා.
තුන්වෙනි දවස වෙනකොට උඹට ආය කියන්නේ නැහැ මං කලින් නැගිටියානේ. ඊට පස්සේ ඊළඟ දවසේ තව මේ වුණා. ඊට පස්සේ මේකිට හරියන්නේ නැහැ කියලා මෝල් ගහ හැරන් ගැහුවා ඔළුවට. ඊට පස්සේ අර කෙල්ල ඔළුව පෙරලා ලේ පෙරාගෙන පාර මැදට කියලා කෑ ගැහුවා. කරුණාවන්ත වේදිකා මැඩම්ගේ වැඩ බලන්න කියලා. එතකොට එයාගේ සංවරකම ඔක්කොම තිබ්බේ පරිසරයේ තියෙන කල් නෙවෙයිද? එතකොට මෙතනදී අහනවා මේ හැම වෙලාවෙම සංවර වෙලා ඉන්න කෙනෙක්ද? ඉඳුරන් කෙරෙහි සංවර බව පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ හිමයා මේ සාතාගිර කිව්වා පිහිටලා තියෙන්නේ. හේමවත කිව්වා පිහිටලා තියෙන්නේ. සාතාගිර කියන්නේ පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා පමාවෙන් දුරු කෙනෙක්ද? සමවත අත්හරින් නැද්ද? නිතර සමාධියෙන් ඉන්නවද? ප්‍රමාද වෙලා නැද්ද? ඊට පස්සේ කිව්වා ප්‍රමාද වෙලා නැහැ. දැන් අපේ ජීවිතත් එක බලන්න. සමාජයට අපිට වැඩ කටයුතු දෙනකොට අපිට දහම් මානසිකාරය අමතක වෙලා යනවා. බණ භාවනාව අමතක වෙලා යනවා. ඒකෙම ඉන්නවා ඉතින්. මේ දවස් ටික වැඩ වැඩි. අනේ බණ අහන්න එන්නත් බැරි වුණා, සිල් ගන්නත් බැරි වුණා, වැඩ වැඩි. මේ එක දිගට කරදර එනවනේ. ඊට පස්සේ ඔන්න ආය මේ අවස්ථාව ලැබුණකම ඉක්මනට ආය සිල් ගන්නවා. සිල්ල නම් අම්මෝ මේ සසර නම් එපා, මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කියලා එදා හවස මාර්ගඵල ලබන්න වගේ ඉඳ ගන්නවා. ඊට පස්සේ ආය හැන්දයිනුට යනවා. ඉතින් ගිහිල්ලා ආය ගෙදර අයියෝ කියලා ඔන්න ආය අර ලෝකෙට යනවා. ඉතින් අර වීරියක් පවත්වන්න බෑ එක දිගට. එයාට ඒක හැදෙනවා. ඒකේ විදිහද මේ යුගීත් වැරද්දද අපේ වැරද්දද අගක් මුලක් හොයාගන්න බැරි විදිහට පටලැවිලා යනවා. ඉතින් පව් බුදු කෙනෙක් අද කාලේ හිටියනම් බොහෝ දෙනෙකුට යහපතක්. ඒ බුදුවරු දන්නවා එක එක්කෙනාගේ හිත් වඩවන ක්‍රමී. ඊට පස්සේ කියනවා කිම ඔහු බොරු බසං නොකියන කෙනෙක් මද බොරු කියන්නේ නැද්ද? අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ ජීවිතය ගැන කවර කතාද? සසරේ කවම දාකවත් බොරුවක් කියලා නැහැ. සසරටම බොරුවක් කියලා නැහැ කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ නම සිහි කළ සැනේ ඒ ආනුභාවය පැතිරිලා යන්නේ එකයි. බුදු මුවින් යමක් දේශනා කළ සැනින් දස දහසක් ලෝක ධාතුවල ආනුභාවය පැතිරිලා යන්නේ වචනවල බලේ අදටත් තියෙන ඒ නිසා. මට ළඟදීන් ස්වාමීන් වහන්සේ නම මොන ගැහුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බස් කිරිඳිවැල පැත්තේ මම හිතේ වේ අංගුඩ කිරිඳිවැලද මන් දන්නේ ඒ වගේ බස් එකේ යද්දි ටික වෙලාවක් බස් එක දැන් එකපාරම වේගය වැඩි වෙලා. වේග වැඩි වෙනකොට රියදුරු කෑ ගහලා මේ බ්‍රේක් නැහැ, වාහනේ නවත්ත ගන්න විදිය නැහැ, පුළුවන් එමු පැනපැල්ලා කියලා වාහනෙන් එළියට. එතකොට දැන් මේ වේගෙන් යන වාහනෙන් කවුරු හරි ජනලෙන් පැනනොත් එයාගේ අතපය කැඩෙන්නේ නැද්ද? මැරෙන එක කෙසේ වෙතත්. ඊට පස්සේ මොකද කරේ? මේ ඒකේ හාන්දුර නමක් හිටියා. අර ස්වාමීන් වහන්සේ නැගිටලා කිව්වා එකනේ පයින්න එපා, කෑ ගහන්න එපා, බය වෙන්න එපා, බුද්ධානුභවය තියෙනවා. එනිසා ධර්මයේ සේ කරන්න බුදුගුණ කියන්න බුදුගුණ කියන්න කියලා. ඉතින් පිනකට මිනිස්සු ඒකට ඇහුම්කන් දුන්නනේ. අර මිනිස්සු එක්කෙනෙක් ඉතිපිසෝ ගාථාව කියනවා, එක්කෙනෙක් කරණීය සූත්‍රය කියනවා, එක්කෙනෙක් අතන සූත්‍රය කියනවා, එක්කෙනෙක් නමෝ තස්ස කියනවා, එක්කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාම කියනවා, තව කෙනෙක් මේ ජයෝමුණින් දස්ස කියනවා, එක්කෙනෙක් යසමෝලේ නිසින්නවා කියනවා. ඒ වගේ එක දහම් ගෝසාවේ අර බස් එක ඇතුලේ අර වේගෙන් ගිය වාහනේ පාර මැද අකුර ගැහුවාගේ නැවතුණා. මං ඉදිරියේ අඬ අඬ කියනවා මෙන්න ධර්මයේ ආශ්චර්යය. මේ ධර්මයේ ආශ්චර්යය තියෙනවා. ඒ නිසා වාහනයකට ගොඩ වෙනකොට සින්දු කියනේව නැතුව, මේ බස්වල කලකලෝපන් නැතුව, මේ වීඩියෝ නැතුව මේ ධර්මය සිහි කරගෙන යන්න කියලා මිනිසුන්ට උගන්වන්න කියලා මේ මට ඇවිල්ලා ලෝකෙට කියන්න කියලා කියනවා. ඒ කතාවත් ඇත්ත ඉතින්නේ. සින්දු කිකියා මේ කාමයෙන් යනකොට හැප්පිලා මැරුණොත් කොයි ලෝකේ යනවදනේ? උදැන් යන සින්දුත් එක මෙලව සංසිඳීමක් නැහැනේ. බඹුවත් දැහැනෙන් මෙදී බ්‍රහ්මයා වුණත් ධ්‍යානෙ නැතිනෝ මේ අද කාලේ තියෙන සින්දු වලට. ඊට පස්සේ වීඩියෝ බීලා කතාව ඔහි යනවා. වාහන වලට ඒ නගින මිනිසුන්ට මොකද්ද තියෙන ආරක්ෂාව? යකඩ ගොඩවල් උඩ යන්නේ.
ඒ බුද්ධ වචනේ තියෙන අනුභවය සසරේ කවදාවත් බොරු කියලා නැහැ. ඉතින් බුද්ධත්වයට පත් වුණ ජීවිතය ගැන කවර කතාවද? යම් රාත්‍රියක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද? යම් රාත්‍රියක පිරිනුවම් පානවද? ඒ අතරතුර දේශනා අන්තරේ භාසති ලපති නිද්දිසති සම්බන්තං තතේ හෝති නොඤ්ඤතා. ඒ සියල්ල ඒ විදිහ වෙන වෙන අයුරකින් නෙමෙයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේට පහ දෙන්න. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට ඔය විදිහේ ප්‍රකාශයක් ඒ ශාස්ත්‍රුන් වහන්සේ කළත් නැහැ, ගෝලයෝ කියලාත් නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ ওই සිංහනාදය කළා. උන්වහන්සේගෙන් පැවිදි වුණ ශ්‍රාවක සියල්ල සිංහනාද කළා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන සියල්ල සත්‍යයි කියලා. මේ ලෝකේ කිසිම ශ්‍රාවකෙක් හෝ ශාස්ත්‍රුන් වහන්සේ නම බුද්ධ ශාසනයෙන් පරිබාහිර ওই වගේ සිංහනාදයක් කළා නැහැ. බොරු කියන්නේ. ඊට පස්සේ කියනවා කිම ඔහු කාමෙහි කිසි දින නොඇලෙද්ද? කාමයන්හි ඇලෙන්නේ නැද්ද? තරහක් ආපුම හිත කැළඹෙන්නේ නැද්ද අහනවා. ඊට පස්සේ මුලාවන දෙයක් එනකොට ඒ මුලාවෙන් නැතුව ඒක දකින්න දහන් ඇසක් තියෙනවද මෙයාට? කොහොමද බලන්න යකෙක් ශාස්ත්‍රඥ වහන්සේ නමක් තෝරාගනිද්දී මේ හොයන දේවල්? ඕවා දිහා බලනකොට අද නම් ලංකාවේ ලෝකේ බලවත් දෙවිදේවතා උන්වහන්සේලා කිසිම සම්බන්ධයක් නැහැ. මේ ධර්මයේ හැසිරෙන පිරිසත් එක්ක හැර වෙන කිසිම සම්බන්ධයක් නැහැ බලවත් දෙවිදේවතා උන්වහන්සේලා. එහෙනම් ඔය බුද්ධ පූජා තියාගෙන වට්ටි තියාගෙන දුම්මල ගහගෙන දැන් මේ අක්ෂයා දුම්මල ටිකකින් අල්ලන්න පුළුවන්ද මේ අහනේවත් එක්ක? පුළුවන්ද? බෑ. එහෙනම් එතනින් පල්ලෙහා ඉන්න දුමට කැමති, සුවඳට කැමති, ඊළඟට පිළිකුඩු වලට කැමති, පූජා වට්ටියට කැමති අය නේද මේ එකතු වෙන්නේ කට්ටියත් එක්ක? ඒකට ඒ වගේ දුර්වල චරිතත් එකතු වෙලා හිත ශේෂ්ඨ කරගන්නේ කොහොමද? කියනවා කාමයෙන් කිසිදා ඇලෙන්නේ නැහැ කියනවා. කාමයෙන් කිසිදා ඇලෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ ඉදිරියට කොච්චර අර මාගන්ධය හැම ලෝකේ අභිරූපී කාන්තාවනේ ගෙනලා මේ ඔයාට විවාහ කරලා දෙන්න ගෙනාවේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මගේ පයේ මහපොටැඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න සුදුසු නැහැ කිව්වා ඒක අසුචි කාලේ. ඒකනේ තරහ වෙන්නේ. ඒ නිසා කාමයක් කියලා හිතේ කන්නේ ප්‍රහාණය කළා. ඊට පස්සේ තරහක් එන්නේ. ඒ දහම් දේශ දෙසයි ඉතින් මෙන්න ධර්මිතිය බැඳගෙන එනවා. බණක කියා හරියන්නේ නැහැ යන් ගෙදර මේ දරු පෙටිය බලා ගන්න. අද කල් නම් ඉස්සලා වටාපතින් ගහනවා. ඊට පස්සේ කොණ්ඩේ අල්ලගෙන එතන වෙනම එකක්. කොච්චර සැලෙනවද, ද්වේෂේනවද? දහම් කතාවක් කරන්න ගිහිල්ලා ධර්ම කතාවක් ගිහිල්ලා පොඩ්ඩක් එයාට විරුද්ධ වගේ පොඩි වචනයක් දෙයක් එනකොට මෙයාගේ සංසිඳියෝ නැති වෙලා ද්වේෂය ඇවිල්ලා. එහෙම නැහැ. මොණිවරු එහෙම නැහැ. සත්පුරුෂ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ කැළඹෙන්නේ නැහැ. අහනවා හේමවත යක්ෂයා, ඔහු මේ කිම ඔහු උතු නුවණින් යුතු කෙනෙක්මද? පිරිසිදු ලෙසට හැසිරෙන ගුණවතෙක්මද? කෙලෙසක කිසි දෙයක් ඔහු තුළ නොවෙත්මද? කෙලෙසන කිසි දෙයක් ඔහු තුළ නොවෙත්මද? යලි දුක හදන භවයක් නොමතිබෙත්මද? අහනවා නුවණින් යුක්ත කෙනෙක්ද? පිරිසිදු ලෙසට හැසිරෙන කෙනෙක්ද? කෙලෙසෙන දේවල් හිතේ නැද්ද? යලි දුක හදන භවයක් ඔහුට නැද්ද කියලා ඇහුවා. තියෙනවද බුදුරජාණන් වහන්සේට? ඒ කිසිම දෙයක් නැහැ. හිත කෙලෙසෙන දේවල් නැහැ. මොනවද හිත කෙලෙසෙන දේවල්? රාගේ හිත කෙලෙසනවා. පබස්සර මිඳම් භික්කවේ චිත්තං යදිදං චිත්තං. ආනන්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි, මේ හිත ඉතාමත් ප්‍රබාසරයි. පුදුම ලස්සනයි. ඔබ ඔබ ඔබට මේ ප්‍රතිමා වහන්සේ නමක් දැක්කම එකපාරම හිතන්නේ හරි ලස්සනයි කියලා. මේ වගේ ලස්සන ප්‍රතිමාවක් හදන්න ඉස්සෙල්ලාම කොහෙද මේ ප්‍රතිමාව හැදුනේ? කොහෙද හැදුනේ ඉස්සෙල්ලාම? හිතේ. හිතෙන් නැතුව පුළුවන් ද මෙතන මෙහෙම හැඩ දාන්න ඕන, මෙතන මෙහෙම හැඩ දාන්න ඕන කියලා හැඩ වැඩ දාන්න පුළුවන් දේ මූර්තියට හිතේ ඇඳුන් නැත්තම්? එහෙනම් ඒ මූර්තියට වැඩිය මේ ලස්සන දේ මොකද්ද? හිත. ලස්සනම චිත්‍රයක් අඳිනවා කියමුකෝ. ඒ ලස්සන චිත්‍රය අඳින්නේ මොකෙන්ද? ඉස්සල්ලාම. අඳින්නේ කොහෙද? හිතේ අඳින්නේ. හිතේ අඳින පාට තමයි දාන්නේ අපිටට.
හිත තමයි ලස්සන මදී. පැහැදිලිද මං කියන එක? ගෙයක් වුණත් ඉස්සල්ලාම හැදෙන්නේ කොහෙද? ගෙහ ඉස්සල්ලාම හදන්නේ කොහෙද? හිතේ. සමහරු මහපාරේ ඉන්නේ නමුත් ගෙවල් මාලිගා හිත්වල තියෙන්නේ. මේ ලෝකේ යන්තාක් ලස්සන තැනක් තියෙනවාද? ඒ තැනට ගියාම පොඩ්ඩක් කල්පනා කරන්න. මේ තැනට වැඩි හිත ලස්සනයි. එවැනි ලස්සන හිතක් අපිරිසුදු කළේ මොකෙන්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කෙලෙස් වලින් කෙලෙසල දැම්මා. භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ වගේ කෙලෙස් භාග්‍යතුන් වහන්සේට නෑ. ප්‍රභාසර, සුන්දර, ප්‍රණීත හිතක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. භවයක් නෑ, කර්ම සකස්වීමක් නෑ, උපදීන් ගෙවලා තියෙන්නේ, උපදී නැති කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හිතේ කෙලෙස් නෑ, නැවත නැවත ඉපදෙන කර්ම සකස්වීමක් නෑ බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ මෙහෙම කියලා සාතාගිර කියනවා, සිත, කය, වචන, මුනි දුන්ගේ පිරිසිදුය යහළු මේ හේමවත යක්ෂය බුදුරජාණන් වහන්සේගේ හිතයි, කයයි, වචනයයි පිරිසිදුයි. ඔච්චර අහන්න එපා. සිරනන් කියන එක. ඊට පස්සේ කියනවා, බබලන නුවණ හැසිරෙන ගුණ විසිතුරුය. නුවණ බබලනවා. ජීවිතේ හරි සුන්දරයි. ඒ බුදුරජාණන් වහන්සේගෙන් මෙලෙසින් දැන හැඳින මේ විදිහේ කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ කියලා තේරුම්ගෙන මේ ලෝකෙටම බුදුගුණ කියන්න ඔයා. පැහැදිලිද? ඊට පස්සේ කියනවා, බුදුරජාණන් වහන්සේගේ සිතකය වචනේ සුන්දරයි, බබලනවා. ඊළඟට මේ විදිහට බුදුරජාන් වහන්සේ හඳුනාගෙන අනුමෝදන් වන්න හද පිරි සතුටින්ම ඒ බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙන සරණ යන්න කියලා කියනවා. යාළුවා කියනවා, ඇයි මේ ප්‍රශ්න අහා ඉන්න එකේ තේරුම නැහැ. ඊළඟ කියනවා, සිත කාය වචන මුනි දුන්ගේ පිරිසුදුයි, නුවණ බබලනවා, හැසිරෙන ගුණ විසිතුරුයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන යමු බැහැ දකින්නට ගෞතම මුනිදුන්ව කතා කර කර හිටිය ඇති. දැන් යන් මුණ ගැහෙන්න. එතකොට හරි පුදුමයි. ඊටස් කියනවා, දැන් මෙයා බුදුරජාණන් වහන්සේ දැක්කනේ. මෙයා දැක්ක. කවුද දැක්කේ? සාතාගිර. සාතාගිර දැකලා කියනවා, මේ බලන්න, ඒනි ජංගං කිසං වීරං. ඒ වීරයන් වහන්සේ ඒනි මුවෙක්ගේ වගේ ඇඟක් තියෙන. ඒ කියන්නේ මොකද්ද? මුවේකුට බඳු කෙසඟ සිරුරෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ කියන්නේ තරවාරු කෙනෙක්. කෙට්ටුයි. කෙට්ටු වුණාට ඇටකොටු පේන්නේ නැහැ. අපි කෙට්ටිනුට ඇඟේ ඇටකොටු පේනවනේ. ඇටකොටු පේන්නේ නැහැ කෙට්ටු වුණාට. ඔන්න බුදු සිරුර. මහා දෑන්ත ශරීරය නෙමෙයි. සමහර අය ඒකනේ බුදු පිළිම කෙට්ටු වෙනකොට අහනවා, මේ කෙට්ටු කියලා. ඉතින් අර අපි ලොකුවට අර ගල් වලින් හදලා තියෙනවා දැකලා 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 පිළිමයක් කෙට්ටු වුණාම අහනවා, ඇයි ඒ කෙට්ටු කියලා. කෙට්ටු මේ සූත්‍රවල තියෙන නිසා. මේ තියෙන්නේ, මුවේකුට බඳු කෙසඟ සිරුරෙන් සමන්විත නිතිවර වඩන සුළු ආහාරයෙන් යැපෙන ගත දානි පොඩ්ඩයි වන්දන්නේ. සමහර කාලවලදී සමහර අවස්ථා තියෙනවා, ඉතාම සුළු අවස්ථා. බුදුරජාණන් වහන්සේ පාත්‍රයෙන් එකක් දානේ වළඳලා තියෙනවා. ඒ හැර සාමාන්‍යයෙන් පොඩ්ඩයි වළඳන්නේ. සාමාන්‍යයෙන් වළඳන ප්‍රමාණය පොඩ්ඩයි. ලෝල් නැති මොනි දුඤ්ඤ වනයේ දැහැන් ගත. හිත ලෝල නැහැ. ඇස් ලෝල නැහැ. කය ලෝල නැහැ. පාද ලෝල නැහැ. මොකද්ද මං කිය වචන ටික තේරුම? ඇස් ලෝල වුණොත් මොකද්ද වෙන්නේ? බැලුවට මදි. අරකත් බලන්න ඕන, ඒ චැනල් එකකත් බලන්න ඕන, මේ චැනල් එකක් බලන්න ඕන, මේ නාට්‍යයත් බලන්න ඕන, ඊළඟ නාට්‍යයත් බලන්න ඕන. නැද්ද එහෙම යන එකක් මේ බල බලා බල බලා කෙලවරක් නැතුව? මීට අවුරුදු 10 කලින් බලපු නාට්‍ය මතකවත් තියෙනවද? තියෙනවද? නෑනේ. නමුත් දැන් යන නාට්‍යයක් අතාරිනවද? එහෙත් නෑ. ඇස් දෙක ලෝලයි, පාද ලෝලයි. කියන්නේ කොහේ හරි ගියාම අතෙන්ටත් යා මෙතෙන්ටත් යා කියලා ඇවිද 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 යන එකක් නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඔක හාමුදුරුවන්ටත් තියෙනවා කිව්වා. ඔක මුනිවරුන්ට විතරයි නැත්තේ. කැලේට භාවනා කරන්න ගියාම ඒ කන්දෙන් ඒ කන්දෙට, ඊළඟට ගහෙන් ගහෙට, ඒ ඇවිද ගලෙන් ගලට පැන පැන යනවා කියනවා. පාද ලෝලයි කියනවා. චක්කු ලෝලයි. හිත ලෝලයි කියන්නේ එක එකව හිතනවා. බුදුරජාණන් වහන්සේට එහෙම ලොල් බවක් නැහැ. වනේ දැහැන් ගත, වනේ දැහැන් ගත වෙලා යමු අපි දකින්නට ගෞතම මුනිදුන් නෙත. අපේ බුදුරජාණන් වහන්සේ බලන්න යන් දැම්ම. ඊට පස්සේ මේ බලන්න හරීම ලස්සනයි.
තනිවම යනින සිහ රජු ඇත් රජු විලසේ කීසර සිංහි තනිය යනේන නොයලයි කිසිදු කාමයකට හේ පෙරසේ කිසිම කාමයකින් අල්ලන්න වෙයි. විමසා අපි ගිහිල්ල බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහමු. හඳුනා මර උගුල මිදෙමුද අපි කෙලෙසේ, කොහොමද මේ මර උගුලෙන් අපි මිදෙන්නේ කියලා. ඊට පස්සේ මෙයාලා දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල ප්‍රශ්න අහනවා. හරි ලස්සන එක පාලිය මේ සිංහලට පරිවර්තනය කරලා තියෙන හැටි මම හරිම ප්‍රණීතයි. පවසන දහං අපගේ දම් රදානෙනි, පරතෙර වැඩිය තිලොවග ගුරු පියාණෙනි, හැමවෙර බිය තුරං කළ සිහ රදානෙනි, අපි පැන අසමු ගෞතම බුදු පියාණනි කිව්වා. අපි ප්‍රශ්නයක් අහනවා. බලන ඒ වචන ටිකට හරිම ලස්සනයි. ඊට පස්සේ බලමු යක්ෂය මොකක්ද අහන ප්‍රශ්නේ කියලා. අහනවා, කිස්මින් ලෝකේ සමුප්පන්නෝ, මේ ලෝකේ සමුප්පන්න හටගන්නේ මොකක් තියෙනකොටද? ඊට පස්සේ කිස්මින් කුබ්බති සන්තවං, ඊට පස්සේ කියනවා මේ ලෝකේ සන්තවං කියන්නේ එකතු වෙලා වාසය කරන එකටනේ. මේ ලෝකේ කුමක් එක්කද එකතු වෙලා තියෙන්නේ? කුමක් ලෝකේ කුමක් හරි හා එක්වද ලෝකේ තියෙන්නේ? කුමක් නිසා ලොව දුක් විඳිමින්ද තියෙන්නේ? මොකක් නිසාද ලෝකයා දුක් විඳින්නේ? මොකක් එක්කද ලෝකයේ මිනිස්සු එකතු වෙලා ඉන්නේ කියලා ඇහුවා. අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා, චස්තු ලෝකේ සමුප්පන්නෝ, ලෝකේ හටගන්නේ හයක්. මොනවද ලෝකේ හටගන්න හය? ඇස. මේ ලෝකේ යන්තාක් දේවල් හටගන්නවද? ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන හයෙන් තොර එකක් නැහැ. ඔබ දැකලා නැද්ද අලුත් අලුත් නිර්මාණ ලෝකෙ බිහි වෙනවා? දැකලා නැද්ද? ඒ ඔක්කොම ඇහැට ගෝචර ඒවා නෙමෙයිද? කනට ගෝචර ඒවා නෙමෙයිද? ඇස, කන, නාසය, දිවකය, මනස වලින් මේ ගෝචර වෙන දෙයකින් තොර දෙයක් බිහි කරන්න මොනිවරයෙකුට හැර වෙන කිසි කෙනෙකුට බෑ. අනිත් සියලු දෙනා තමන්ගේ ඥානෙ පවත්වන්නේ ආයතන හයත් එක්කමයි. ඒ නිසා හදන එක එක්කෝ ඇහැට හරියන දෙයක්, එක්කෝ කනට හරියන දෙයක්, එක්කෝ නහයට, එක්කෝ දිවට, කයට, මනසට. හදන ඔක්කොම ටික ඔය ආයතන හයට දෙන ගොදුරු ටිකක් නේද? ඊට පස්සේ ලෝකයා එකතු වෙලා ඉන්නෙත් ඔය හයත් එක්ක. ආයතන හය බාහිර ආයතන හයත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ලොව තියෙන්නෙත් ඕක නිසා. ඇහැන් නැත්තම්, කනක් නැත්තම්, නාසයක් නැත්තම්, දිවක් නැත්තම්, කයක් නැත්තම්, හිතක් නැත්තම් ලෝකයක් කියලා එකක් තියෙනවද? ඒකනේ. දැන් අපි කියනවා කවුරු හරි හිතවත් කෙනෙක් හිටියම, අපි නෙමෙයි, ඔයාලා කියනවා කවුරු හරි තමන්ට මේ හිතවත් කෙනෙක් හරි ආදරේ අම්මලා දරුවන්ට කියන ඔයාලා තමයි මගේ ලෝකේ නේ, ඔයාලා තමයි මගේ ලෝකේ කියලා කියනවා. ඔයාලා නැත්නම් මට ඉඳලා වැඩන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද ලෝකේ? ඒ දරුවගේ රූපේ, ඒ දරුවගේ හඬ, ඒ දරුවගේ පහස, ඒ දරුවා ගැන තමන් හිතන දේවල්. ඇස, කන, නාසය, දිවකය, මනසත් එක්කයි මේ සියලු වැඩ ටික තියෙන්නේ. ඔයාලා රස්සාවල් කර කර දුක් විඳ විඳ පෝෂණය කරන්නේ මොකද්ද? ඔය ආයතන හය. දරුවෙක් ඉපදුනා කියලා කියන්නේ මොකද්ද ඉපදුනේ? ආයතන හය. අතීතයක් කියලා සිහි කරන්නේ මොකද්ද? ඇහෙන් දැක්ක දේවල්, කනෙන් අහපු දේවල්, නහයෙන් විඳපු දේවල්. ආයතන හයත් එක මේ ඔක්කොම සෙල්ලම් දෙක තියෙන්නේ. ඊට පස්සේ මේ නිසා, මේක නිසාම ඔබ යම් දුකක් විඳලා තියෙනවා නම් ඒ දුක එක්කෝ ඇහෙන්, එක්කෝ කනෙන්, එක්කෝ නාසයෙන්, එක්කෝ දිවෙන්, එක්කෝ කයෙන්, එක්කෝ මනසෙන්. මිනිස්සු බයින්න දොඩන අඩන් තේට්ටන් ඔක්කොම කනට ගෝචරේවා. මිනිස්සු කරන විප්පකාර ඔක්කොම ටික ඇහැට ගෝචර දේවා. ඊළඟට ඉන්නේ කුණකානුවක් ළඟ නම් ඒක නිසා දුක් විඳිනවා නම් නහය නිසා. ගෙයක් දොරක් නැහැ කියලා දුක් විඳිනවා නම් ඇඟක් නිසා. ආදරේ සෙනෙහස බලාපොරොත්තු ලැබෙන්නේ නැත්නම් හිතක් නිසා. දුක් විඳින්නේ ඒක නිසා. ඊට පස්සේ අහනවා, ලොව හැම වෙහෙස වන එයටම එකතු වන දේ කවරක්ද අපහටය කියනු මැන, දැනගෙන මේ දුකින් පරතෙර වෙතට යන වදහල මැන මුනිදුනි මඟ දුක නිවන, මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මට කියලා දෙන්න කිව්වා.
ඔන්නවට මුලාවෙවි මුලාවෙවි මේකම කැරකි කැරකි මේකටම අහුවෙවි යන ජීවිතෙන් නිදහස් වෙන මගක් කියලා දෙන්න කිව්වා. කොහොමද යක් වහපු ඒවා? ඌවාගේ යක්ෂයෙක් අද ඇවිල්ලා ඉස්සරහ පැන ඉඳලා බණ ටිකක් ඇහුවා. බණ කතාව පැත්තක තියලා අනේ ඔබ තමුන්නාන්සේ කොහෙද ඉන්නේ කියලා එයාගෙන් අපි ප්‍රශ්න අහයි. අද ලෝකේ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ සිංහෙක් වගේ උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා, සිත හය වැනිව පස්කම් ගුණයට නතුව. මේ පංච කාමයේ තියෙනවනේ හිත හය වෙනි කරලා. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය හය වෙනියට තියෙන මොකද්ද? හිත මනස. මේන මේකට තියෙන කාම ගුණයයි ඇල්මයි සිහි ඇතුව යම්කිසි කෙනෙක් දුරු කළොත් එහෙම අන්‍ය දුකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ මේ ආයතන හය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා මේ ලෝය ඊතරවන ධම කිසුවසේ ඔන්න ඔය ආයතන හය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන එක තමයි ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන් සුවසේ යන මාර්ගය. එහෙනම් මේ ආයතන හයේ අනිත්‍ය බව, දුක් බව, තමාගේ වසඟේ බව, පවත්තන්ට බැරි බව විමසීතු නැද්ද? මේකට ආසාව නැති කරගන්න විමසන්න වෙනවා. මෙයාලට විදර්ශනාව කියලා දුන්නා. මම හිතේ මේ ආපු ගමන්ම ආයතන හය ගැන කියලා දෙන්නේ අර කාශ්‍යප බුද්ධ ශාසනේ හරියට භාවනා කරන්න ඇති ආයතන හය විදර්ශනාව. දැන් පංච උපාදස්කන්ධය ගැන කිව්වද? පටිසම්පාද ගැන කිව්වද? චතුරාර්ය සත්‍ය ගැන කිව්වද? නැහැ, කෙලින්ම ආයතන ගැන කියන්නේ. ඒ කියන්නේ සසරේ පුරුදු කරපු දේවා. ඊට පස්සේ කියනවා ඕන ඔහොම තමයි සසරෙන් එතරට යන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් අහනවා යක්ෂයන්, සසර සැඩ පහර තරණය කරන කෙනෙකුට, බය භවයෙන් එතර වෙන්න යන කෙනෙකුට, ඒ කෙනා ඇලෙන්නේ නැතුව, ඒ අරමුණේ පිහිටන්නේ නැතුව, ඒ අරමුණේ ගිලෙන්නේ නැතුව යන්නේ කවුද? ඒ කියන්නේ සමහර අය බණ භාවනා කරන්න ගියාම ඒකේ මුලා වෙනවා. සමාධියක් ආවම සමාධිය මුලා වෙනවා. විදර්ශනාවක් කරපුවම ඒක තණ්හා දෘෂ්ටි මාන වශයෙන් අපිව නොදැනී විදර්ශනාවක් කරනවා කියලා ග්‍රහණය වෙනවා. මඟ වරද්දා ගන්නවා. ඒතකොට තමන් කරන බණ භාවනා කළ කාලයක් යනකොට වරද්දාගෙන එක එක විප්‍රකාර කියන අය මුණ ගැහෙලා නැද්ද? මිනිස්සු බයිනවා මේන භාවනා කරන්න ගියාම වෙන දේ කියලා. භාවනා කරන්න ගියාම වෙන දේ නෙමෙයි, යාට ඒක හරියට තෝරා බේර ගන්න බෑ. ඒතකොට මේක හරියට යන්නේ කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සල්ලාම තියෙන ඕන සීලෙ. ඉස්සල්ලාම සීලෙ තියෙන්න ඕන, හිත සමාධිමත් කරගන්න ඕන, සිහිය නුවණ තියෙන්න ඕන. අන්නේ සිහිය නුවණ තියෙන කෙනා හරියට යනවා. සිල්වත්ව සිහියෙන් නුවණින් තමන්ගේ ජීවිතේ සමාධිමත් කරගෙන ඉස්සරහට යන කෙනාට මේක යන්න පුළුවන්. සිහිය නුවණ වීරිය තියෙන්න ඕන. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාලා කාමයන් හඳුනා ගන්න, බව බැඳුම් බිඳලා දාන, භවයෙන් සතුටු වෙන්නේ නැති කෙනා මේ සංසාරයෙන් එතරට යනවා කියලා ලස්සන රහතන් වහන්සේ ගැන විස්තර කියනකොට හරි සතුටුයි. ඊට පස්සේ ඒ සතුටු වෙලා අවසානයේ මෙයාලා කියනවා මේ හොඳට ධර්මයේ තේරෙන ගැඹුරු අරුත් දේශනා කරන අපගේ භාග්‍යවතුන් වහන්සේ ලස්සනට අපිට බණ කියලා දුන්නා. මොක් මඟ වඩින ලෝ බබලන මහා ඉරිසි, නිවන් මඟ වැඩපු මහා ඉරිසින් වහන්සේ කියලා පාළඟ වැඳ වැටුණා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ දකින්න ලැබීම කොච්චර වාසනාවක්ද? දැන් බලන්න ශ්‍රද්ධාව ඉපදුනේ ඇති. එහෙම කියලා දුටුවෙමු ඇස් පුරා අපේ භගවතානං, ලැබුවෙමු මිහිරි උදය කරිවි රදානං, සැඩදිය මැඬ ඊතර උණ පින්වතානං, දුටුවෙමු ඒ උතුම් සම්බුදු පියාණන්. බුදු කෙනෙක් දැක්කා. දැන් මේවා මුලින් කියන්නේ නැතුන් දැන් ඇයි අවසානට දෙන්නගෙම කටින් එන්නේ? එහෙනම් මෙයාලා ධර්මයේ ඇතුලේ මොනවා හරි ලබාගෙන මොකද උනේ? සෝවන් වුණා. බණහල ඉවරෙච්ච ගමන්ම සෝවන් වුණා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ එක අපි සියලු දෙනා සරණ යනවා. මෙතන ඉන්නවා සාතාගිරගේ සේනාවේ යක්ෂයෝ 1000යි, හේමවතගේ සේනාවේ යක්ෂයෝ 1000යි, ඉරිදි බල ඇති මහා යසස් ඇති යකුන් 1000ක මෙතන 1000ක් ඉඳලා තියෙනවා. ඒ 1000ම සෝවන් වුණා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අදටත් ඒ යක්ෂයෝ ඉන්නවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වැඳලා අපි ගමින් ගමට බුදුගුණ කියාගෙන පර්වතයෙන් පර්වතයට යනවා කියලා ප්‍රීති ගෝසාව පවත්තලා අර 1000ක් පිරිස සමග යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා සරණ ගියා. කොහොමද ඉතින්
දැන් අර වැරදුන එක ඒකට වෙන විපාකෙ හම්බුණා. නමුත් අර මැණික් ගලක් ඉතුරුණා වගේ අර ගරනකොට අර නිවන් දකින්න තියව කැමැත් ඉතුරුන්නේ නැද්ද? ඒකේ විපාකය ආවේ නැද්ද? වරදින්න පුළුවන්. හැබැයි හිත බලවත්ව තියාගන්න. මොකද්ද? මේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා. ඒතුළු මේ අත් අවබෝධ කරපු ධර්මයේ අපිටත් අවබෝධ කරන්න ලැබේ. ඒ සඳහා ඔබට වාසනාව ලැබේවා.